රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගල ප්‍රදේශයේ සිය පාක්ෂිකයින් ආමන්ත්‍රණය කරමින් වැලිකඩ බන්ධනාගාරයේ සිට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ලිපිය මෙසේයි. ආදරණීය හිතවත 2024 මැතිවරණයේ වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්‍රණය කරන ලිපිය මෙවැනි එකක් වේ යයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකළ බව මම දනිමි. එහෙත් 2015 දී මෙන්ම අදත් දේශපාලනිකව පරාජය කළ නොහැකි චරිත චෝදනා අවලාද මතින් අක්‍රීය කර ඉන්නොනැවති රාජ්‍ය බලය යොදා හිරේ විලංගුවේ දමා හෝ මර්ධනය කිරීමෙන් තම දේශපාලනික ඌමනාවන් ඉටු කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවාදීන්ගේ කූට ප්‍රාප්තිය රඟ දැක්වීම ආරම්භ කර ඇත. එදාට වඩා අද ඇති එකම වෙනස නම් තිරේ යට සිට නූල් ඇඳි සූත්‍ර පුංචා අද ජනාධිපති පොටුවේ සිට එය මෙහෙයවීම පමණි. මම විශ්වාස කරන දේශපාලනයේ වෙනුවෙන් මෙවැනි අභියෝග මට නම් නියතුඩක තැවරි දුහුවිල්ලක් තරම්වත් නොවේ. මා ජීවිතයේ මුහුණ දුන් අභියෝග හා සැසඳීමේදී මේවා කිසිසේත් තැකී යුක්තක් නොවන්නේය. මේ රටේ මිනිසුන් වෙනුවෙන් කුරුණෑගල ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටීම වරදක් කොට මාගේ දෙමව්පියන් ගොඩනංවන ලද මා උපන් නිවස පවා දවා අලු කර බිමට සමතලා කර නැවැත්විය නොහැකි මා හිරගෙදර පෙන්වා නැවැත්විය හැකියයි සිටීම විහිළුවකි. ආදරය විශ්වාසය හා ලෙංගතු කමින් පිරී ගිය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තමාගේම නිවස හා කාර්යාලය වූ මා උපන් රත්කරව්ව නිවසත් විල්ගොඩ කාර්යාලයත් වෛරේත් කුහකකමේත් ගිලුණු අතලොක්ස එක්ව ගිනි තබා අලු කළද ඔබවන් මිනිසුන්ගේ ආදරය විශ්වාසයේ ඇතිතාක් මා වැන්නෙක් බිම දැමිය නොහැකි බව අප විසින්ම ඔප්පු කළ යුතුය. කුරුණෑගල මිනිසුන්ගේ ආදරය හා විශ්වාසයේ මතින් ශක්තිමත් වූ මාගේ දේශපාලනයට තිත තැබීමට තබා සැලවීමටවත් නොහැකි බව පෙන්විය යුතු අවස්ථාව උදා වී ඇත. වසර 30 ගණනක් වූ මාගේ දේශපාලන ගමන් මග කවදක් ශක්තිමත් කළේ ඔබ වැන්නන්ගේ කැපවීමයි. සෑම මැතිවරණයකදීම දිස්ත්‍රික්කයේ මා ලැබූ ඉහළම මනාප සංඛ්‍යාවෙන් කියවෙන්නේ ඔබ වැන්නන්ගේ ශක්තියයි. කහපත්වල දඹදෙනිය වැනි ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානවල සිට ක්‍රීඩා පිටි ගෘහස්ථ ක්‍රීඩාගාර හරහා කාපට් පාරවල් මෙන්ම අධිවේගී මාර්ග දක්වා විහිදෙන්නේ ඔබගේ ආදරයේ මහඟු ඵලයයි. නිකවරටිය ඈත වන්නියේ නිවසක් දැල්ලූ කුප්පිලාම්පෝ නිවා දැල්ලූ විදුලි බුබුලේ සිට කුරුණෑගල බැවරවුම බඩගමුව බතලගොඩ රක්ෂිතේ ඇවිදින මන්තිරු දක්වා විහිදුනේ ඒ ලෙංගතුකමයි. ඒ කැපවීම ශක්තිය ආදරය ලෙංගතුකම වෙන කිසිදාකටත් වඩා ඔබගෙන් මා වෙත අවැසි මොහොත පැමිණ ඇත. විරුද්ධවාදී නගන අශික්ෂිත අවලාද බොරු චෝදනා සඳහා සත්‍යයේ ශක්තිය මත පිහිටා නිෂේධනය කිරීමට මා කටයුතු කරන බව මගේ ජනතාවට දැනුම් දෙන්න. අප විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් ඉටු කිරීමට සූදානම් බව අපගේ පාක්ෂිකයින්ට දැනුම් දෙන්න. මහින්ද රාජපක්ෂ නැමැති මේ රට බේරාගත් නායකයා වෙනුවෙන් ඇති ගෞරවය හා ආදරය එලෙසම බව පවසන්න. කිනම් බාධක මැද හෝ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණත් අපේ පාක්ෂිකයනොත් සුරකින බව පවසන්න. මාගේ අවසන් හුස්ම දක්වා මා විසින් ඔප්පු කොට සහතික කළ ඔබගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් නොබිඳින බව පවසන්න. මා තවමත් ඔබ දන්නා ජොනීම බව පවසන්න. ඒ සපත කිරීම සඳහා ඔබගේ සහය හැකි අයුරින් ලබා දෙන්න. එක්ව ජය ගමු, එක්සත්ව නැගිටිමු, බොරුව යටපත් කර සත්‍ය තහවුරු කරමු. ජය වේවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මැගසින් බන්ධනාගාරයේ සිට.